කාලයත් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. මාචාර්යතුමිය අපි නිශ්චිතව මේ ව්‍යාපෘතිය ගැන කතා කරද්දී feeder child ව්‍යාපෘතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොතනින්ද පටන් ගන්නෙ? එයින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ මොකක්ද? ඔව් කලින්ද දැන් අපේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. ඉස්සෙල්ලම පළවෙනියෙන් අපිට බිම් මට්ටමේ මේ අධි මන්දපෝෂිත තත්වය ඉංග්‍රීසි වලින් කියනවා සිවිය ඇකියුට් මෙල් නියුට්‍රිෂන් එහෙම නැත්නම් සෑම් කියලා කෙටියෙන් මෙම ළමයි කොච්චර බිම් මට්ටමේ ඉන්නවද එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ සෑම් කියන කොට්ටාසේ අධි මන්දපෝෂී කොට්ටාසේ තව දුරටත් ඒගොල්ලන්ට පෝෂණ තත්ත්වය පහළ බැස්සොත් උග්‍ර තත්වයට රෝගී තත්වවලට පත් වෙන. ඒ කියන්නේ ඒගොල්ලන්ට අධික කෘෂභාවය මැරස්මස් එහෙම නැත්නම් දිගු කාලීනව ටිකක් ප්‍රෝටීන සහ කැලරි ලැබුණ නැති වුණොත් කොෂියෝකා කියන රෝග තත්වවලට. එම රෝග තත්ත්ව භයානකයි. ඒවට සංකූලතා ගොඩක් එන්න පුළුවන්. ඉතාමත්ම භයානක සංකූලතාවලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් අපි ඉගෙන ගන්න කාලේ කියන්නේ දැන් දශක 3කට විතර ඉස්සෙල්ලා අපිට මේවට සජීවී නිදර්ශක තිබුණා. ඒ මැරස්මස් කොෂියෝක අපි ඇස්වලින් දැක්කා. අද වෛද්‍ය ශිෂ්‍යන්ට අපි ඒවා පෙන්වන්නේ පින්තූරවලින්. අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒක ඒ විදිහටම තියාගන්න අපිට නැවතත් ඒවා දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා. එතකොට බිම් මට්ටමේ හඳුනා ගැනීම. ඒ කියන්නේ කවුද දැන් මේකින් ඇෆෙක්ට් වෙලා තියෙන්නේ කාටද මේ අපි උපදෙස් අවශ්‍යතා දෙන්න ඕනේ කියන එක පළවෙනි අදියර. ඒකට අපිට පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ බිම් මට්ටමේ ඒගොල්ලන්ගේ ප්‍රදාය සෞඛ්‍ය අංශයේ නිසි සහාය ලැබෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙතුමිය කිව්වා වගේ හැම මාසෙම බර බලනවා. ඒ දත්ත අනුව සහ පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්ලගේ සහාය ඇතුව අපි දැන් ව්‍යාපෘතිය පටන් ගත්තේ මන්දපෝෂණය දැනටත් ඉහළ මට්ටමක තියෙන දිස්ත්‍රික්කයකින්. ඒ කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්. අපි බලාපොරොත්තු වෙනවා අපිට පරිත්‍යාගශීලීන්ගේ ආධාරය ඇතුව මෙය රටපුලා දිස්ත්‍රික් 24ටම ව්‍යාප්ත කරන්න. අපිට දැනට හැකියාව තියෙනවා දිස්ත්‍රික් 2කට මේක ඉක්මනින් ව්‍යාප්ත කරන්න. අපි නුවරඑළියෙන් පටන් ගත්තේ. එතකොට ඒ හඳුනා ගැනීම අපි දැන් කරලා තියෙනවා කාටද මේ සෑම් කියන තත්ත්වය තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට තියෙනවා අරමුණක් මේගොල්ලා මේ සෑම් මට්ටමින් අර දරුණු තත්ත්වවලට එන්න දෙන්න නැතුව වට ගන්න නැතුව තියාගන්නත් ඕනේ. ඒකම පුළුවන් නම් එතනින් ඉස්සරහට දාගන්නත් ඕනේ. මධ්‍යස්ථ මන්දපෝෂිතාවය කියලා මෑම් කියලා කොටසක් තියෙනවා. ඒක අර අධි මන්දපෝෂිතාවයේ තරම දරුණු නෑ. සාමාන්‍යයෙන් හොඳ පෝෂදායී ආහාර වේලක් වැටුනොත් දරුවට කොපමණ කාලයක් යනවද මේ අවදානම් මට්ටමකින් මධ්‍යස්ථ මට්ටමකට වුන් රැගෙන එන්නේ? ඉස්සීර වශයෙන්ම මෙහෙමයි කියලා නෑ. අපිට පුළුවන් ඒක මාස 3ක් මාස 6ක් ඇතුළත ඇති කරගන්න. ඒක හරිය විදියට ඒ උපදෙස් අනුව ක්‍රියා කරොත්. එතකොට අපි දැනට මාස 6කට ඒ කියන්නේ ඒ ව්‍යාපෘතිය තියාගන්නේ මෙතනින් පල්ලෙහාට වැටෙන්න දෙන්නේ නැතුව පුළුවන් නම් මෙතනින් උඩට ගන්න. ඊට පස්සේ තුන්වෙනි අරමුණ තමයි අපිට හැමදාම උදව් උපකාර කරන්න අමාරුයි. මෙම පවුල් මෙම හඳුනාගත්ත පවුල් වල ඇයි දරුවන් මන්දපෝෂී තත්ත්වයට පත් වුනේ? ඒගොල්ලන්ට දරිද්‍රතාවය තියෙනවා නම් අපි ඒක පවුලක් හැටියට ශක්තිමත් කරන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ මුදල් පරිහරණය කල්මනා කරන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ආදායම් තත්ත්වය අපි ඉහළ නංවන්න කොහොමද උදව් දෙන්න ඕනේ? ඒ කියන්නේ එම්පවර්මන්ට් ඒගොල්ල බලගැන්වීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක අපේ ප්‍රධාන අරමුණක්. අපි අර තාවකාලිකව ඒගොල්ලන්ගේ පහළ මට්ටමකට වැටෙන්න දෙන්නේ නැතු වෙන්න අපි කරනවා සුමාන දෙකකට සැරයක් රුපියල් 3000ක පියලි ආහාර මල්ලක් දෙනවා. ඒක මාස 6ක් තිස්සේ යනවා එම දරුවන් ඉන්න පවුල්වලට. එතකොට මාසයකට එක පවුලකට දෙකක් ලැබෙනවා. දෙකක් ලැබෙනවා. මාසයකට රුපියල් 6000ක දෙවතාවකට ලැබෙනවා. ඒට අමතරව තියෙනවා මේ සෑම් කියන අධිමන්ද පෝෂී තත්ත්වය යටතේ ආහාර වේල ශක්තිමත් කරලා විතරක් අපිට ඒගොල්ලන්ව ඉස්සරහට ගන්න අමාරුයි.
එතකොට ඒකට තියෙනවා මේ පිළියෙල කරන ලද ප්‍රතිකාරමය ආහාර. අපි ලංකාවේ පාවිච්චි කරන්නේ BP100 කියලා බිස්කට් එකක්. අපිට ඒක යුනිසෙෆ් ආතනින් ලබා දෙනවා මුළු රටටම. පවුල් සෞඛ්‍ය කාර්යාංශය හරහා තමයි ඒක ලැබෙන්නේ. ඒක බලලා ලියන්නේ ප්‍රතිකාරයක් හැටියට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු රට පුරා ඉන්න. ඉතින් මේ ආහාර මල්ලත් එක්ක ඒ BP100 බිස්කට්ුත් නියමිත ප්‍රමාණවල් ගණනය කරලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මෙතුමිය කිව්වා වගේ ශුද්ධ පෝෂක මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් ඒකත් ඉතා වැදගත්. ඒවත් මම ඔබතුමියකින් මේ අපි ලබා දෙන දේවල් වල මිල අහනවා නෙමෙයි. නමුත් අපි අන්තිම දින කීපය කරපු සාකච්ඡාවල මේ BP100 බිස්කට් එක ගත්තට පස්සේ විශාල පිරිවැයක් දරන්න වෙන දෙයක් කියලා අපි කතා කරා. මං හිතන්නේ එහි වටිනාකම ගැන, මෙවැනි ව්‍යාපෘතිවල තියෙන වටිනාකම ගැන වගේම ආධාර ලබා දෙන්න අයට දැනුවත් වෙන්න අපි කතා කරොත් කොයිතරම් පිරිවැයක් යනවද මේ සඳහා? මට ස්ථීරව මේකට උත්තර දෙන්න අමාරුයි. BP100 සමහර විට චිත්‍රමාලි මැතිණියගෙන් අහමු. දැනට මම දන්න තරමට ඒක අපිට යුනිසෙෆ් ආධාරවලින් ලැබෙන්නේ. නමුත් මම දන්නවා ව්‍යාපෘතියක් ගැන කතාබහකට අපිට ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ ආයතනයේ ආරාධනයක් ලැබුණා ඊයේ පෙරේද. අපි ලංකාව තුළ මේ වගේ පිළියෙල කරන ලද ප්‍රතිකාරමය ආහාර, ඒ කියන්නේ BP100 වලට සමාන ආහාරයක් අපි හදාගන්නේ කොහොමද කියන කතාබහක් ඇවිල්ලා තියෙනවා. ඒක මං හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි. ඒක කළ යුතුම දෙයක්. අපි මේකෙන් ජය ගන්න නම් අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S